මේ සෝදානම පැත්ත ගියතත් කියන්නට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න මම තිලිනි නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල අගමැති හම්බන්තොට ව්‍යාපෘති නිරීක්ෂණය කරයි ඒකාබද්ධ විපක්ෂය FCID ට එරෙහිව අදත් පොල් අතර ගනී අධ්‍යාපන ඇමතිට මහ ඇමතිවරුන්ගේ විරෝධය තමන්ගේ ජාතික පාසල් ටික හදාගන්නේ නැතුව පළාත්වල අධ්‍යාපන පරිපාලනය සහ අධ්‍යාපන ක්‍රමයේ සංවර්ධනය මේ සියල්ලම විනාශ කරලා දාන්න හදන එකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි අපි තීන්දුවකට ආවා මින්පසුව කිසිම රැස්වීමකට පළාත් රාජ්‍ය නිලධාරීන් නොයවන්නට मोबाइल बैंकिंग सेवा महाजन बैंक පළාත් සභා රාජ්‍ය නිලධාරීන් ඉදිරියේදී කිසිදු රජයේ සාකච්ඡාවකට නොයවන බව පළාත් ප්‍රධාන අමාත්‍යරුන් පවසනවා. මහනුවර දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්කමින් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසුවේ අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ ප්‍රතිපාදන පළාත් සභාවලට ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ගයට එළඹී බවයි. දවසේ පුවත ඊය පස්තුරුවේ මෙම විශේෂ ප්‍රධාන අමාත්‍යරුන්ගේ හමුව පැවැත්ුණේ මහනුවර නගරයේදී. අද පාසල් කීපයක් තෝරාගෙන නමක් ගහලා බෝඩ් එකක් ගහලා මම ඉන්න කාලේ මේක කරයි කියන මහා විහිළුවක් විකනමක් දැන් කරන්න ආදිනවා. අදුම ගානේ අධ්‍යාපන ඇමතිවරයා මහා ඇමතිවරු ටික කැඳවලා පළාත් අමාත්‍යවරු ටික කැඳවලා සාකච්ඡාවක් තියලානේ. ඒතර අනිත් පාසල් වල තියෙන අඩුපාඩු ටික කවුද සම්පූර්ණ කරන්නේ? ඒවට කවුද සල්ලි දෙන්නේ? දැන් ගුරු උපදේශවරුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විසඳුමක් නැහැ. විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නේ තියෙනවා. විසඳුමක් නැහැ. අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ ප්‍රශ්නේ තියෙනවා. ඒකට විසඳුමක් නැහැ. ඩෙස්පුටු වල ප්‍රශ්නේ තියෙනවා. පුදුම බරපතල විදියට. ඉතින් මේවට උත්තර නැහැ. මේ සුපිරි සපිරි පාසල් හදන්න හදන තමන්ගේ ජාතික පාසල් ටික හදාගන්නේ නැතුව පළාත්වල අධ්‍යාපන පරිපාලනය සහ අධ්‍යාපන ක්‍රමයේ සංවර්ධනයේ මේ සියල්ලම විනාශ කරලා දාන්න හදන එකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. අධ්‍යාපනයට 6% වෙන් කරලා තියෙනවායි කියලා කිව්වට පළාත් සභාවලට ඒ ප්‍රතිපාදන වෙන් කිරීමක් වෙන්නේ නැහැ. ඒවා පිළිබඳව විරෝධය පළ කරනවා පමණක් නෙවෙයි අපි තීන්දුවකට ආවා. මින්පසුව කිසිම රැස්වීමකට පළාත් රාජ්‍ය නිලධාරීන් නොයවන්නට ඒ වගේම මුදල් ප්‍රතිපාදන පිළිබඳව නොඑක් පිට ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයෙන් පරිබාහිරව නීති රීති ගෙනේම තුල අපේ රාජ්‍ය සේවකයන් අසීරු තත්ත්වයට පත් වෙනවා ඉදිරියේදී අපිත් ඉතින් පළාත් සභාවක් හැටියට ප්‍රධාන ඇමතිවරු හැටියට අධ්‍යාපන ඇමතිවරු හැටියට අපි අපේ බලය ආරක්ෂා කරන්න අපිට දීපු 13 වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථාව අනුව කටයුතු කරනවා අපේ නිලධාරීන් එහෙම මෙතෙක්කල් තිබ්බට වැඩිය ඉදිරියට ගිහිලා කටයුතු කරන්න පටන් ගන්නවා අප මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගෙන් විමසීමක් කළා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාප්තිය සඳහා අපි කැබිනට් පත්‍රිකාවක් දාලා මේ සංකල්පය සම්මත කරගෙන තියෙනවා. දැන් රේකී අමාත්‍යාංශයට බලය තියෙන ආණ්ඩුක ව්‍යවස්ථාවෙම යම් යම් ව්‍යාප්ති සඳහා පළාත් සභා පාසලුත් පවර ගන්න පුළුවන්කම තියෙනවා. ආණ්ඩුක ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව තමයි ඒක සිදු කරන්නේ. මේ කටයුතු කිරීමේදී අපි ප්‍රධාන අමාත්‍යවරුන් පළාත් අමාත්‍යවරුන් දැනුවත් කරන අතර කලාප අධ්‍යක්ෂකවරු ඇතුළු මේ අදාළ නිලධාරීන් හරහා තමයි මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඔයගේ අපි අයිතිකාරයෝ නෙමෙයි අපිට ඕනේ මේ පළාත් සභාව වෙන්න පුළුවන් රේකී අමාත්‍යාංශය වෙන්න පුළුවන් අපි ඔක්කොම එකතුලා මේ වැඩේ කරන්නේ. දවසේ පුවත ඔබේ මූල්‍ය අවශ්‍යතා සඳහා එකම නිවහන. ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රියාව අතර වෙළඳ ගනුදෙනුවල ප්‍රවර්ධනයක් දැකීම තම අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔස්ට්‍රියාවේ සංචාරයක නිරත ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එරට ජනාධිපතිවරයා සමග පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. ඔස්ට්‍රියාවේ ජනාධිපති මන්දිරයේදී එරට ජනාධිපති හයින්ස් ෆිෂර් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ඊයේ පස්වරුවේ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුවා. මෙම රාජකීය මාලිගාවේදී ඔබව ආමන්ත්‍රණය කිරීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. ඔස්ට්‍රියානු ජනාධිපතිවරයා එක්ක මම ඉතා පළදායි සාකච්ඡාවක් පැවැත්තුවා. දෙරටේ වෙළඳ ඇතුළු ශේෂ්ඨ රසක සබත්තා තවත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී අපි සාකච්ඡා කළා. අපේ වෙළඳ පිරිවැටුම් ප්‍රමාණය ඉදිරි වසරවල ප්‍රවර්ධනය වෙනවා දැකීම තමයි අපේ අපේක්ෂාව. අනතුරුව ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස ඔස්ට්‍රියාවේ වියානා නුවරදී එරට වාණිජ මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සමුළුවකටද සහභාගී වුණා.
අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ යුරෝපීය ආයෝජකයන්ට තරගකාරී බලතලක් පවතිනවා කියලා. ඒ නිසා මම හැමදාම ආරාධනා කරන්න කැමති අප රටේ ආයෝජනය කරන්න. ඒ වගේම ඔස්ට්‍රියානු ගුවන් සේවය ලංකාවට පැමිණීම සංචාරක ක්ෂේත්‍රයේ කෙරෙහි සාධනීය බලපෑමක් කරලා තියෙනවා. මේ සියලු ධනාත්මක වර්ධනය සඳහා ප්‍රමුඛ හේතුවක් වුණේ රටේ සිද්ධ වුණු දේශපාලන වෙනස්කම්. සමුළුවේ අනතුරුව ජනාධිපතිවරයා ප්‍රමුඛ මෙරට දූත පිරිස ව්‍යානානුවර පිහිටි ස්වභාවික කෞතුකාගාරයේ නැරඹීමට ද එක් වුණා. පාර්ලිමේන්තුවේ බහුතරය ඇති තම රජ්‍ය කුමන බාධකාවත් ඉන්දු ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය රජයේ විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තුළු අමාත්‍යවරුන් පිරිසක් අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කළා. ප්‍රථමයෙන් මත්තල ජාත්‍යන්තර ගුවන් තුරපළ වෙත ගිය අග්‍රාමාත්‍යවරයා එහි වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා පැමිණියේ රුහුණු මාගම්පුර වරායටයි. පසුව මිරිජ්ජවිල පිහිටි උද්භිත උද්‍යානයේ තත්ත්වය පරීක්ෂාවට ලක් කළ අග්‍රාමාත්‍යවරයා හම්බන්තොට ඉදිකරන නව රෝහල් සංකීර්ණය සහ නව පරිපාලන සංකීර්ණය නිරීක්ෂණය කළා. අද දහවල් සූර්යව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට පැමිණි අග්‍රාමාත්‍යවරයාතුළු පිරිස එය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරියෙන් පවතින නව තොරතුරු තාක්ෂණ ගම්මානයේ නිරීක්ෂණයෙන් පසු මාධ්‍යයට අදහස් පළ කළා. හම්බන්තොට මේ වැඩ කටයුතු තදින් විවේචනය කරපු පුද්ගලයෙක් මම. මේක නිකන් ලැබුණේ තෑග් ගන්න නෙමෙයි. අපිට තමයි මේවා ගෙවන්න තියෙන්නේ. මේ ගැන සාකච්ඡා කළා. වරායට මේ චීන සමාගම් ලැබෙනවා නැව් හදන්න, තෙල් පිරි පහදුවක්, බංකරින් සඳහා එක එක සමාගම් ඉල්ලීම් කරලා තියෙනවා. තවත් අක්කර 1000ක් චීන සමාගමක් ඉල්ලලා තියෙනවා කර්මාන්ත ගේන්න. දැන් අපි ඉන්දියාව එක්ක සාකච්ඡා කරගෙන යනවා. අපි කොහොමද තීරුබදු නොවන පරිපාලන බාධක ඉවත් කරන වෘත්තීය වේදීන්ට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉන්දියාව, චීන, ජපානය, යුරෝපයේ වෙළඳ ගිවිසුම ඇති කරාම ඇමරිකාවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒතර ආයෝජකයට. එතනින් තමයි හොඳ ආදායම් තියෙන රැකියාව ලබා දෙන්න පුළුවන්. මම එකක් කියනවා. අපි මේ ගිවිසුම ඉදිරියට ගෙනියනවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙනවා. කාටවත් මෙතෙන්ට එන්න ඉඩ දෙන්නේ නැහැ. මේ අඩපණ වුණු අසාර්ථක ව්‍යාපෘති සාර්ථක කරවීමේ කාර්යභාරය යහපාලන රජයේ අපි අතට අරගෙන තිබෙනවා. විදේශීය අරමුදල් මේ අසාර්ථක ව්‍යාපෘති වලට යොදවලා අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපෘති සක්‍රිය කිරීම තුළින් මේ ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්නේ, පහළ ජීවන මට්ටම, ජනතාවේ ඉල්ලන යටිතල පහසුකම් නොතිබීම මේ සියල්ලක්ම සපයන්නට පවතින ලෝක ආර්ථික තත්ත්වයේ හමුවේ අග්‍රමාත්‍යවරයා බලාපොරොත්තු වන ආර්ථික ඉලක්ක කරා යන්න නොහැකි බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කර මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ කොටිකාවත් සනස් ශාලාවේ පැවති රට හමුවේ අර්බුදයේ සම්මන්ත්‍රණයට එක් වෙමින්. රනිල් වික්‍රමසිංහගේ මේ පාලනය බලාපොරොත්තු වෙන්නේ විදේශ ආයෝජකයන්ගෙන් නා දේශීය ආයෝජකයන්ගෙන් පුළුවන් නම් මේ රටේ සංවර්ධනය කරවා. මේ කාලය ලෝක වෙළඳාම ලෝක නිෂ්පාදනය බහින කාලය. ඒ නිසා අපට රජයේ මැදිහත් වීමෙන් අපේ ආයෝජන වැඩි කරගෙන යන්නට වුණා, ණය ගන්නට වුණා. දැන් මේ රනිල් වික්‍රමසිංහ මහතාට වමනා ලෝක ආර්ථික තත්ත්වයක් නැහැ, ආයෝජකයෝ එන්නේත් නැහැ. ඒ නිසා මේ රටේ එයා අපරොන්දු වෙච්ච රැකියා ලබා දෙන විදිය එයා දන්නේත් නැහැ. මේ අස්සම් කරන්න යන ගිවිසුම වෙනුවට කල යුත්තේ ඉස්සෙල්ල භාණ්ඩ ගිවිසුම සාර්ථක කළ පෙන්නලා මිසක් සේවා ගිවිසුමට අත තියන්නට එපාය කියන පණිවිඩය තමයි අපි ඒකාබද්ධ විපක්ෂයේ ලෙස ඉල්ලා සිටින්නේ. ඉන්දියානු ආධිපත්‍ය ලංකාව තුල බලහත්කාරයේ පිටන ඉන්දු ලංකා ගිවිසුමක් අස්සම් කරන්නට ඒකාබද්ධ විපක්ෂයේ ඉඩ දෙන්නේ නැතය කියන ටික අපි මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතින් අතර හමුවක් අද තලවතුගොඩදී පැවැත්ුණා. ඉදිරියේදී පිහිටුවීමට සූදානමයේ පැවසෙන නව පක්ෂය පිළිබඳව එහිදී සාකච්ඡා වේ තිබෙනවා. මෙම හමුව අද පෙරවරුවේ පැවැත්ුණේ තලවතුගොඩ පිහිටි හෝටලයකදී. ඒකට
राजपक्ष संपूर्ण सहयोग दिन प्रकाश कल मंत्री जगत कुमार महता निवस जनाधिपति महेंद्र राजपक्ष महता नव पक्षाक बिहिवत श्रीलंका निदहस पक्षीय विनाश नोवन पव हिटपू जनाधिपति चंद्रिका बंडार नायक कुमार तुंग महात्मी पवसनवा वेयंगोड आर्थिक मध्यस्थाने इपासरुए सिदुकुल निरीक्षण चारिकावके ननतुरुव माध्यवेत अधास दकुमेन हिटपू जनाधिपति मे पव संधान कला अहिंसक मिनीसुद बोंडे हमुदावे मेरवा मे आंड संपूर्ण मेराठी जनता निधास रजयोनी तन विवेचने प्रजातंत्र वर्तमान आंडवट पोलिस मूल्यपराध को विरोधे पल क्रमीन एकाबद विपक्षी मंत्री अद तेवन वरटा देव कण्ल से दुकला ए वेन्नपु दंकटो सिंगकुलिय अय्य नायक महादेवालय दी मेम देवकाणलाउट एकापत विपक्ष नियोजनीकरण बंधु गुणवर्धन कुमार वेलगम सालिंद दिशा नायक सनत निशांत पार्लमे मंत्री वरुण पड़पाल नियोजित प्रसिटिया ප්‍රථමයෙන් දේව පූජාවක නිරත වූ ඕන් අනුතුරු පොල්ගසා දේව කණලව සිදු කළා 33 කෝටියක් දෙයි හාමුදුරන්ගේ වීරෙන් ගන්න ගන්න රටේ ජනතාව අනේක විද දුක් දෝමනස්ස වලට මුහුණ දීලා තියෙන තත්වය වෙනස් කරලා රටට වඩා හොඳ හිතක් ඇති කිරීම සඳහා වෙන දේට අයනායක දෙයයන් ඇතුළු මේ ප්‍රදේශයේ විශ්වාසයන් පවතින අයගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා තමයි අද මෙම දේව කන්නලව්ව සිද්ධ කෙරුවේ ඉතිහාසයේ ඉඳලා අධිරාජ්‍යවාදීන් මේ රට ආක්‍රමණය කරනකොට ඔවුන්ට පක්ෂ කට්ටිය හිටියා විපක්ෂ කට්ටිය හිටියා අපි ඉන්නේ විපක්ෂ ගොඩේ අපේ හිටපු ජනාධිපතිතුමා නැවත වතාවක් මේ රට ඒ තත්ත්වෙන් බේරගෙන මේ රටේ රණවිරුව මේ රටේ සාමාන්‍ය ජනයා හැම කෙනෙකුටම හොඳ සාන්තියක් ඇති වෙන්නට කියලා තමයි අද අපි මේ පොල් ගහන්නේ මේ වගේ පලි ගන්න ආණ්ඩුවක් මම නම් දැකලා නැහැ ඒ නිසා අපිට දෙවිවරුන්ගෙන් ඉල්ලන්න වෙනවා මේ රටට වෛරී දේශපාලනේ නැති කරලා අපිට හොඳ රටක් ලබා දෙන්න කියලා මම ඉස්සෙල්ලත් අපි දේවාල දෙකකට ගියා සීනිගමට හැබැයි පොලිසියෙන් පැන්න නම් මෙතනට එහෙම නොවිවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා होमागम अधिकरण भूमि कलाकारी लसहसरी संबंधी चोदना लबसीटी तवत् स्वामी महसिला सीवनमाक लवण मस फलम दक्वा रक्षित बंधनागार गत किरीमट होमागम महेश्रात रंग दिशा नायक महता अद नियोग कला एम हिमिवरुण महेश्रात अधिकरण इद्रिपत किरीमेन अनतुरुवाई बोधपल सेना संविधान महालेखम पूज कलगोडे ज्ञानसारहिम्यान अतरकूडगत अवस्थावेदी अधिकरण इद्रिपीट कलहकारी लसहसरोणीय चोतना लबसीटी बोधपल सेना संविधान सह रावणाबली संविधान हिमिवरुण सीव नमक ये पसर्वे होमागम पोलिसेवेत भारवी तिबुना ए पूज्य बेगम सुसीम पूज्य किरम देवींद पूज्य मतुआगल दम सिट सह पूज्य पिटिगल दम विनीत हिमिवरुण सीव नम एम हिमिवरुण अदधावल होमागम महेश्वरात्वर हमोटी त्रिपात कला एहिदी होमागम
මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම හිමිවරුන් සිය නම ලබන මාස පළමුවෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඒ දිනට එම හිමිවරුන් හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. අධිකරණ ඉදිරිපිට කලාකාරී ලෙස හැසිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක විට මේ වන විට හිමිවරුන් දසනමක් ඇතුළු 15 දෙනෙකු ආරක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.